අයිබෝන් හැමෝටම බොන්ජු අද මේ වීඩියෝ එක අපි කතා කරමු කොහොමද ඔයාගේ ලැප්ටොප් එකෙන් වින්ඩෝස් එක ඉන්ස්ටෝල් කරගන්න එහෙම නැත්නම් බූට් අප් කරගන්න කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඉතින් ඔයාලට වින්ඩෝස් 10 එවැගේම 11 වට කැමති එකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් නේද? ඉතින් අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ HP ලැප්ටොප් එකක වින්ඩෝස් 10 එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි ඔයාට අනිවාර්යෙන් පෙන් ඩ්‍රයිව් එකක් හරි මොකක් හරි එක්ස්ටර්නල් විදියට SD කාඩ් එකක් හරි එහෙම නැත්නම් DVD එකක් හරි අවශ්‍ය වෙනවා. ඉතින් දැන් එන ලැප්ටොප් වල ගොඩක් වෙලාවට DVD නැහැ කියලා ඔයාලා හැම කෙනෙක්ම දන්නවා. OS එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒකයි Windows 10 එහෙම නැත්නම් 11 ඒක ඔයා ඩවුන්ලෝඩ් කරලා පස්සේ මේ Google එකට ගිහපුවාම මේ විදියට සර්ච් කරපුවාම මේක තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. රූපුස් කියන මේ USB drive the easy way bootable කියන මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ලැප්ටොප් එකට එහෙම නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් කරලා පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක ඔයා يعني pen drive එක මේ විදිහට ඔයා include يعني pen drive එක ලැප් එකට ගහපුවාම මෙතන device එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් boot selection එක ඔයා ඩවුන්ලෝඩ් කරපු OS එක Windows 11 වේවා 10 වේවා ඒක select කරලා පස්සේ මේක ready කියපුවාම ඒක රෙඩි වුණාම තමයි වාගේ පෙන් එක බූට් වෙන්නේ. ඉතින් normally වාගේ pen drive එක Windows එක බූට් අප් වුණොත් OS එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔප්ෂන්, ඒ කියන්නේ මේ විදිහට අයිකන් එක. ඊට පස්සේ මේ විදිහට ඕපන් කරපුවාම මෙන්න මේ විදිහට සෙටප් විදිහට මෙන්න මේ වගේ ෆයිල් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රූපුස් එක හරහා ඔයාගේ Windows එකේ pen drive එකට boot up කරොත් මෙන්න මේ වගේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. pen drive එකට Windows එක boot up කරලා තියෙන්නේ. ඉතින් මේ HP ලැප්ටොප් එකට තමයි, ඒ කියන්නේ මේ ලැප්ටොප් එකේ password එක මතක නැහැ. ඒකනාගේ අතවනේ පාස්වර්ඩ් එක මතක නැති නිසා තමයි යාට Windows අලුතින් සෙටප් කරන්න වෙන්නේ. ඒ වගේම යාගේ ලැප්ටොප් එක slow එකත් එක්ක Windows එක ගහපුවම මම හිතනවා ඒක ගොඩක් දුරට slow එකත් හරියයි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු. ඔයාලා ලැප් එක ඕෆ් කරගන්න. ඉතින් මම pen drive එක ලැප් එකට ගහලා තින්නේ. එතකොට ඔයාගේ ලැප්ටොප් එක යනුව චුට්ටක් වෙනස්කම් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ ලැප් එක HP එකක්. සමහරක් වෙලාවට ඔයාගේ Asus වෙන්න පුළුවන්. ෂෙර් වෙන්න පුළුවන්. එතකොට ඒක පොඩ්ඩක් Google එකට පොඩ්ඩක් සර්ච් කරලා බලන්න, එහෙම නැත්නම් YouTube එක සර්ච් කරලා බලන්න කොහොමද ඔයාගේ ලැප්ටොප් එක ගන්න බූට් අප් කරන්න කියලා. ඉතින් අපි බලමු මුලින්ම ඔයාලා මෙතන ලැප් එක ඔන් කරන්න ඕනේ. ඉතින් ලැප් එක ඔන් කරද්දීම F9 කියන මෙතන බටන් එක ඔබන්න ඕනේ. මෙතන වරලා පේනවා ඉතින් F9 එක ඔබාගෙන හිටියාම මේ වගේ මේ විදිහට හරි ගියන ආපහු අපි try පාරක් දාලා බලමු. ඉතින් මේ දෙවෙනි පාර මම කරන්නේ සමහරක් වෙලාවට එකපාරින්ම වට හරියන්නේ නැත වෙන්න පුළුවන්. එතකොට වා ආපහු try පාරක් දාන්න. ඉතින් F9 button එක ඔබපුවාම මේ වගේ boot manager option එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන USB hard drive එක UEFI කියන option එකේ විලාසය මෙතන Kingston data traveler කියලා option එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් down කරන්න. ඊට පස්සේ මේක පල්ලියා කරපුවාම මේක enter ඔබන්න. ඒ කියන්නේ Windows, ඒ කියන්නේ ඔයා SSD එකක් වේවා එහෙම නැත්නම් hard drive එකක් වේවා. එතකොට ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් නෝ USB මේක boot up, ඒ කියන්නේ මෙතන Kingston කියලා මේ ඒ නමත් එක්ක ඔයාට බලා ගන්න පුළුවන් නේද? එතකොට ඔයාට එතනින් ලේසින් එම verify කර ගන්න පුළුවන් නෝ. ඉතින් මම enter එක ඔබපුවාම HP කියලා logo එක එනවා. ඔයාගේ laptop එක යන චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් මොන විදියට පොඩ්ඩක් load වෙලා පස්සේ මේ වගේ interface එකක් තමයි අපිට වට බලා ගන්න පුළුවන් නෝ Windows setup කියලා option එකක්. ඊට පස්සේ මෙන්න මේ විදියට language එක English දාන්න, United States, US කැමති විදිහ මෙතන වට change කරගන්න පුළුවන් නෝ. ඉතින් මම මෙතනින් next option එක ඔබනවා. next දාලා පස්සේ මෙතන install දානවා. install දාලා පස්සේ වට පේනවා ඉතින් setup is starting කියලා. I think setup එක ගිහිල්ලා පස්සේ මේ වගේ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙතනින් ඔයාලට accept කරන්න වෙනවා. මෙතනින් next දාන්න වෙනවා. next දාලා පස්සේ මෙතනින් I think දාලා පස්සේ මම මෙතන custom දාලා දාන්නේ. ඉතින් ඔයාලට මෙතන වගේ desktop එකේ මෙතන ඔයාලා laptop එකේ මෙතන partition එකම බලා ගන්න පුළුවන්. ඉතින් කැමති එක මෙතන format කරන්න පුළුවන්, delete කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් Windows එකක් ගහද්දී C partition එක වා අනිවාර්යෙන් space එක free එක තියාගන්න. ඉතින් මම මේ තියෙන්නේ මම format කරනවා.
format කරලා පස්සේ ඉතින් වට drive 0 partition 3 එකට තමයි install වෙන්නේ. ඒ කියන්නේ partition නිකන් drive C එක වෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන next දානවා. Next දාලා පස්සේ වට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක step 1 ඒ විදිහට යනවා. 1 2 එකෙන් පස්සේ මේ විදිහට 100 100ක් යන්න ඕනේ. ඉතින් අපි බලමු මේක කොච්චර වෙලාවක් කියයිද කියලා. මේක SSD එකක් තියෙන්නේ. ඉතින් මේක ඉන්ස්ටෝල් වෙනකම් මම ඔයාලට පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. ඔයාලා Windows එක, ඒ කියන්නේ ලැප්ටොප් එකට Windows ගහද්දී අනිවාර්යෙන් ලැප්ටොප් එකට charger එක plug කරගෙන ඉන්න. බැරි වෙලාවත් එම off වුණොත් එම සමහරක් වෙලාවට ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා Windows ගහනකොට කොච්චර ටයිම් එකක් යයිද කියලා අපි දන්නේ නැහනේ. ඒ නිසා අනිවාර්යෙන් ලැප් එක charger එකට plug කරගෙන ඉන්න. ඉතින් දෙවෙනි ටිප්ස් එක හැටියට ඔයාගේ ඩෙස්ක්ටොප් එක, ඔයාගේ ලැප්ටොප් එක බලන්න hard drive එකක්ද එහෙම නැත්නම් SSD එකක්ද තියෙන්නේ කියලා. ඉතින් hard drive එකක් තියෙනවා නම් ඒක use නොකරනවා නම් හොඳයි. පුළුවන් නම් සල්ලි දීලා SSD එකක් අරගෙන ඒකට Windows එක install කරනවා නම් ඔයාගේ වැඩ කටයුතු එම ගොඩක් smooth එකට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් hard drive එක ගොඩක් slow. මේ කාලේදී ගොඩක් අය ඒක hard drive එකක් use කරන්නේ නැහැ. සාමාන්‍ය data තියාගන්න එක හොඳයි. බත් ඔයා SSD එකක් use කරනවා නම් ඔයාගේ වැඩ ඔයාගේ laptop එක on වෙන විදිය ඔයාගේ වැඩක් කරනකොට ගොඩක් ස්මූත් එකට වඩා වැඩක් කරගන්න පුළුවන් නේද. ඉතින් ඒ නිසා මගේ ලැප්ටොප් එකේ වාගේ ඩෙස්ක්ටොප් එකේ අනිවාර්යෙන් SSD එකක් යූස් කරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. එතකොට ඒ SSD එකටම Windows එක බූට් අප් කරොත් තමයි වාගේ ලැප්ටොප් එක එහෙම නැත්නම් වාගේ ඩෙස්ක්ටොප් එක ඒ කියන්නේ සෙනිකව ඔන් කරගන්න පුළුවන් නේද. එහෙම නැත්නම් වැඩක් කරගන්න පුළුවන් නේද. ඉතින් ඔන්න ඔය විදියට SSD එකක් වා යූස් කරනවා නම් හොඳයි. අර Windows key එහෙම නැත්නම් Windows 10 එහෙම නැත්නම් Windows 11 Pro ඔය වගේ key same අවශ්‍ය නම් retail එහෙම නැත්නම් OEM වලට key අවශ්‍ය නම් ඔයාලට අපිට contact කරගන්න පුළුවන් නේද. Dishon Shop කියන Facebook page එකට එහෙම නැත්නම් website එකට ඔයාලට contact කරගන්න පුළුවන් නේද. ඒ හරහායම ඔයාලට ගොඩක් අඩු මුදලකට එම original key එකක් එම ඔයාලට මිලදී ගන්න පුළුවන් නේද. OEM එකක් එහෙම නැත්නම් retail එකක් විදියට අපි කතා කරන අතේ තුරේදී මේක 100% ගිහිලා ඉවර වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති installing update. ඊට පස්සේ මෙතන finishing up කියන option එක අපිට බලා ගන්න පුළුවන් නේද. ඒ කියන්නේ මේ option අපිට බලා ගන්න පුළුවන් හතරක් දැන් okay වෙලා තියෙනවා. පස්වෙනි එක තමයි finishing up එක අපිට බලා ගන්න පුළුවන් නේද. ඉතින් ඔන්නෝ විදිහට 100% ගිහිලා පස්සේ මෙන්න මේක ඔයාලට පේනවා ඇති මේක තප්පර හතරක් අපිට බලා ගන්න පුළුවන් දනවා. Yes, almost there. ඉතින් ඔන්න ඔය විදියට ෆයිනලි අපේ සක්සස් විදියට අපේ Windows එකේ ඉන්ස්ටෝල් කරගත්තා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ Windows එකේ ඉන්ස්ටෝල් කරගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් අපි ෆයිනලි Windows එකේ ඉන්ස්ටෝල් කරගත්තා. ඔයාලා දකින්න ඇති. ඉතින් ඔයාලට මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගොඩක් සිම්පල් විදියට තමයි Windows එක ඇක්ටිවේට් කරන්න තියෙන මහලුකුවට හිතන්න දෙයක් නැහැ. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න.